මොකද මේකට හේතුව තමයි එතකොට ඒ අවසානයේ මුදල් ඇමතිවරයාට ගරු මధుර මන්ත්‍රීතුමා අර්ථකථනය කරන්න පුළුවන් ආර්ථික සංවර්ධනය කියන්නේ කොහක්ද කියලා. ඒ ඒ තුමා හිතනවා නම් මේක ආර්ථික සංවර්ධනයට වැදගත් කියලා ඒ ගැරන්ටි එක ඕනනම් දෙන්න පුළුවන්. ඔව් සමවිතම මේකේ මේ කොටස 19 20 21 කට අදාළවත් ඒ ටිකත් රෙගුලේෂන් වලින් තමයි එන්නේ. අපි ඒ වෙලාවට මේකේ ඩිෆයින් කරගන්නවා මේ කොහොමද වෙන්නේ කියන එක. මේක දාලා තියෙන්නේ ප්‍රොවිෂන් එකක් විතරයි. හරි, හැබැයි මේ ඔක්කොම මේ අමතක කරන්න එපා. නෙවෙයි මුදල්ලමතුමා විදිහට. ඒක හරි. මම කියන දැන් රෙගුලාසි දැන් මෙතන වෙලා තියෙන මధుර මන්ත්‍රීතුමා අර ස්ට්‍රැටජික් ඉම්පෝර්ටන්ස් කියන එක වචනේ පාවිච්චි කරලා තමයි SDP එක නොයෙකුත් විදිහට සමහර වෙලාවට අවුරුදු 25ක් සමහර අවුරුදු 12ක් බදු නිදහස් දුන්නේ. ඒතර ඒ තීරණය ගන්නේ ඇමතිවරයා. ඒ ක්‍රයිටීරියා ගන්නෑ. එතකොට දැන් BOI Act එකේ තිබුණේ මෙන්න මේ ක්‍රයිටීරියා තියෙනවා නම් මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ මෙහෙම දැන් ඔබතුමා මුදල් ලැබති වුණොත් හිතන විදිහ බලන්න කියන්නකෝ. අන්නේ අයිඩියා එක නේද? මම මුදල් ලැබෙමු දුන්නොත් ෆිස්කල් රූල්ස් තියෙන්න ඕනේ. ෆිස්කල් මාබගොඳුන් දැන් මම මේ කියන්නේ හර්ෂ ඇමතුමා මුදල් ලැබෙමු විදියට හිටියොත් ඒ අන්නේ ඒක ඇප්ලයි කරා නම් හරි. අපිට වැඩි වෙලා සාකච්ඡා කරන්න ඕනේ නැහැ. නෑ නෑ කවුරු මුදල් ලැබෙමු වෙනවා කියන එක මම දන්නවා. මම කියන්නේ we have to have rules. We can't have discretion. හරි, rules versus discretion කියලා අපි ආර්ථික විද්‍යාවේ ගොඩාක් ඉගෙන ගත්තා. Rules versus discretion. ඒතර rules based ඒක නෙමෙයි fiscal rules හදන්නේ. නීතිමය රාමුවක් තිබ්බට තමන් කැමති විදිහට ඒවා වෙනස් කරන්න බෑ. ඒ නීති රාමුවක් හදලා තියෙන. ඒක තමයි අපි ඉන්ෆ්ලේෂන් ටාගට් එකක් දීලා තියෙන්නේ මහා බැංකුවට 5%. ඒ 5% නීතියක්. හරි, එහෙමත් නැත්නම් 60% ණය ගන්න පුළුවන්. ඒක නීතියක්. ඒක මුදල් ඇමතිවරයාට වෙනස් කරන්න යුතුයි කියන එක මම නෑ. ගේස්නා මේක තියෙනවා 10 AC කියන දෙකෙන් සේෆ්ගාඩ් එකක් තියෙනවා ඇත්තටම. ඒ මොකද්ද තියෙන්නේ මේ 10 ඒ means shall taken concern loan guarantee denakota issuance of loan guarantees ABC then B එක තමයි ඔබතුමා කියුවේ loan guarantees deemed to promote economic development of Sri Lanka correct and it is still like a borrower is not in financial difficulty based on credit risk assessment C the loan guarantee shall be subject to the debt reduction objective in relation to the relevant written law on fiscal responsibility and public finance management that is specific so what I am saying is if the company no if it is fiscally in good shape right it is in good shape right you have a project it is not in default it is in good shape then I mean if it is in bad shape you can't do it so you it is a sufficient and necessary condition ekai man kiyanne ithin eka gana poddak hithanna man hithanne economic development kiyana wacane too broad eka misuse karanna puluwan echcharai mage adahas ඊළඟට මේ ඉන්ටර් ඩිපාර්ට්මන්ටල් කෝඩිනේෂන් දැන් මෙතන තියෙන්නේ IMF එකේ මෙන්න මෙහෙමයි කියන්නේ fragmentation and lack of centralized decision making is a major obstacle to implementing a principle based taxation system the objectives of the different government departments and agencies often compete leading to complex policy and administrative trade off එතන මෙතන අපි අහන්නේ given that This is the current status among the departments and because they operate as silos how would interdepartmental coordination be achieved successfully කියන එක. ඒකනේ යථාර්ථය. හරි. එතකොට මේ 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 regulation වලින් ඒ කියන්නේ අවශ්‍ය දත්ත ලබා ගන්න. හරි. mandate කරලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට feasibility study එක දැන් සමහර ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් කරන්න feasibility studies කරාද කියලා අහුවාම national planning එකෙන් සමහරවිට දෙන උත්තරේට බය හිතෙනවා. හරි? එතකොට සමහර feasibility study කරලා නැහැ. සමහර අපි දැක්ක බිලියන් ගාණක් වියදම් කරපු ප්‍රොජෙක්ට් එකකට feasibility study එකට වියදම් කරලා තියෙන්නේ රුපියල් මිලියන 1යි. ඒ රුපියල් මිලියන 1ක් වියදම් කරලා ගන්න feasibility study එකට ප්‍රකාරව වියදම් කරනවා American dollar මිලියන 100 ගණන්. එතකොට මම අහන්නේ සුද්ධ රෙගුලේෂන් ස්ටිපියුලේට් මේක නෙමෙයි රෙගුලේෂන් එකේ ස්ටිපියුලේට් කරන්න ඕනේ වෙයිද නැද්ද මේ ණය ගන්නකොට ඔවුන් ලබා දිය යුතු දත්ත මෙන්න මේ ක්‍රයිටීරියා වලට තමයි අපි මේ ණය ඉල්ලන්නේ එතකොට ඒකට කම්ප්ලයි වෙනවා නම් තමයි මේ ඩෙට් ඔෆිස් එකට මේ කියන්නේ යෝජනාවක් හැටියට මම අහන්නේ ඔව් නෑ ඒක දැන් මේකෙම තියෙන ස්වභාවය තමයි මේක දැන්
දැන් මේකේ අයිටම් වගේක් තියෙනවා. ඒකට අනිත් ඒකට අදාළ නැති කවුරු හරි ණය ඉල්ලනවා නම් ඒක පාර්ලිමේන්තුවේ ගිහලා ඇප්‍රූවල් එකක් ගන්නත් ඕනේ. එතකොට මේ මේ දාන බලන්න 19 2 කියන එකේ. ඔව්. හරි 19 2. ඔව්. එතකොට ඒක 3 වල තියෙනවා ඩිෆිකල්ටිස් එකක් තියෙනවා දෙන්නත් බැහැයි කියලා. ඔව් අපි දන්නවා ඒක. ඒ කන්ඩිෂන් වලට තමයි යන්නේ. නෑ නෑ මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ ඉන්ටර් ඩිපාර්ට්මන්ටල් කෝඩිනේෂන්. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එක වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉල්ලනකොට හරි SO එකක් ඉල්ලනවනම්, SO එකක් ඉල්ලනවනම් පාර්ලිමේන්තුවට එන්න ඕනේ නෑනේ. SO එක ගරු මන්ත්‍රීතුමාලා SO එකට නම් මේ මේ ණය ගන්නේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ නෑ ආයෙත්. ඒතර ඒ සම්පූර්ණ ඔතොරිටි එක තියෙන මුදල් ඇමතිවරයා. ඒතර SOE 9 නිසා ශ්‍රී ලංකන් වෙන්න පුළුවන්, නොයෙකුත් ආයතන වෙන්න පුළුවන්. එතකොට ඒ සම්පූර්ණ බලය මුදල් ඇමතිවරයාට තියෙනවා ඒ තීරණය ගන්න. එතකොට හරි එහෙම ගත්තනම් පරස්පරයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට දැනුවත් කරනවා කියන තීරණය දැන් අපි මෙතන ගත්තා. හැබැයි ඊට එහා ගිහිල්ලා අපි කියන්නේ ඒ ණය ඉල්ලීමට යම් යම් සාධක මෙන්න මේවා ෆුල්ෆිල් වෙන්න ඕනේද කියලා රූල්ස් තිබිය යුතුද කියන ප්‍රශ්න තමයි මේ අහන්නේ. මම මේ ගරු සභාපතිතුමාගේ මතයට මම විරුද්ධ නැහැ. නමුත් මම අර මුලේ ඉඳලම ඔබතුමාලා මේ මුදල් ඇමතිවරයාට බලයේ යෑම පිළිබඳව විශාල පැත්තකින් කතා කළා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනතාව පත් කරපුවාම ඒකේනා තමයි වග කියන්නේ. ඒ නිසා වෙන ඒ නිසා අපි ඒ ප්‍රින්සිපල් එකේ ඉඳලා කතා කරමු. දැන් අතවසේ මම කතා කරන්නේ මේ ලංස මන්ත්‍රීතුමා මුදල් ඇමතිවරයාට උදව්වක් හැටියට. මොකද ගන්නේ නැහැ මට මං කිව්වනේ ඔබතුමාගේ අරකට මගේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දැන් අපි නගරාධිපති වෙලා ඉද්දිත් ඒ විදිහ අපි බලය අපි වරදක් කළොත් ඔඩිට් කුවාරි ඔක්කොම එන්නේ ලේකම් ටෝ කමිෂන් නෙමෙයි අපිට එන්නේ ඉස්සලා. ඒ නිසා මේකෙත් කරලා තියෙන්නේ ඔය වගේ වැඩක් කළා. ඒ නිසා මුදල් ඇමතිවරයා දැන් මේ මුකුත් නැති එකන්නේ මේ කරන්න උත්සාහ කරන යම් ගැට ගැවිල්ල. ඒකට තවත් ගැට ගන්න පුළුවන් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාජනතාව පත් කරන මාජන් නියුතුව තමයි පාර්ලිමේන්තුව ඉන්නේ. එතකොට ඒ අයගෙන් කෙනෙක් තමයි මුදල් ඇමතිවරයා වෙන්නේ. එතකොට මුදල් ඇමතිවරයාට බලයේ තියෙන්නත් ඕනේ. එයා ඒ වෙලාවෙ බලලා ඩිස්ටන්ස් ගන්න. එයා මාරු කරනවානේ අවුරුදු 5න් පාට අර නැත්තම් මාරු කරනවා උසාවි යන්න පුළුවන්. ඒ තියෙනවනේ එක එක දේවල්. ඒක ඒකයි මම කියන්නේ අර අතන මූලික ප්‍රින්සිපල් එක ඇමතිසෙම අයින් කරන්න හදන්න එපා. දැන් අපි බලයේ වෙන කවුරු ඉන්නවා කියන එක. මොකද ඒක තියෙන්න ඕනේ. ඒක ලෝකෙම තියෙන එක. ඔව් නෑ. එතන අවුලක් නැහැ. මම මේ කියන්නේ ඒ කියන්නේ රෙගියුලේෂන් වල දාන්න පුළුවන්ද කියලා ඩේටා කලෙක්ට් කරනකොට. හරි මොන මොන ආකාරයේ එකක් නැන්ද ඒ කියන්නේ එලිජිබල් වෙන්නේ දැන් ඒ එලිජිබල් වෙන්න ක්‍රයිටීරියා එකක් තියෙනවා ලෝන් එකක් ඉල්ලන්නේ ඒකෙන් මැනුපුලේට් කළ එක එක බොරු තොරතුරු ඩේටා දාලා ඒකෙන් ගොඩක් මැනුපුලේෂන් පහුගිය කාලේ වුණානේ ඉතින් ඒක නිසා ඒක හරි ඒක කරුණක් විදිහට දැන් උදාහරණයක් ගෙන මම මෙහෙම අහන්නද අපි ප්‍රැක්ටිකල් එක එක්සැම්පල් එකක් ගමු කවුරු හරි SOE එකක් ණයක් ඉල්ලනවා ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ණය ඕනේ කියලා හරිනේ එතකොට ඒ රික්වෙස්ට් එක උඩට අරිනවා. එතකොට මේක කමිටියට ගිහිල්ලා කමිටිය සාකච්ඡා කරලා ඇමතිවරයා තීරණයක් ගන්නවා. එතකොට මේකට බිස්නස් ප්ලෑන් එකක් දෙනවා. මෙන්න මේක තමයි අපේ බිස්නස් ප්ලෑන් එක මේකට අනුව තමයි අපි ඩොලර් මිලියන 500 ඉල්ලන්නේ කියලා. එතකොට ඒක කොහේ හරි වෙට් වෙනවද? ඒක කොහේ හරි මේ අධීක්ෂණයකට යටත් වෙනවද? ඒක ඔඩිටර් කෙනෙක් ගාවට යනවද? දැන් මට මතකයි මමත් අවුරුදු දැන් 13 මේ පාර්ලිමේන්තුවේ හිටියා. එනකොට අපි මං ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් උදාහරණෙම ගමුකෝ. එතකොට ශ්‍රී ලයින්ස් ඒකේ CEO ඇවිල්ලා එහෙම නැත්නම් මිහින් එකේ CEO ඇවිල්ලා කියනවා අපිට මෙන්න ඇමරිකන් මිලියන ඩොලර් 500ක් දෙන්න. මේක තමයි මේ වැඩ. ඒක යනවා ඇමතිට. ඒක පාස් වෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද මේ දීලා තියෙන බිස්නස් ප්ලෑන් එක? මේ බිස්නස් ප්ලෑන් එක සත පහකට වැඩක් නැහැ කියලා. හැබැයි ණය අරගෙන ඉවරයි. ප්ලේනුත් අරගෙන ඉවරයි. එතකොට එහෙම අවස්ථාවක් අපි කොහොමද නැවත නොවෙන්න වක බලාගන්නේ? So I'm asking whether there should be some independent evaluation between the ministry or the entity that requests a loan. Right? It can be that can be performed by the auditor general or something. I'm just openly airing my view. 26-2 Well, speaker එක දාගන්න mic එක please. 26-2 තියෙනවා minister approval of the minister under subsection 1 shall be accompanied by the assessment of the proposed debt based and debt reduction objectives එහෙම කියලා තියෙනවා. දැන් එහෙම කියලා තියෙන එක අපිට පේනවා. ඒක නෙමෙයිනේ ප්‍රශ්නේ.
ප්‍රශ්න ඉස්සර ඉන්ඩිපෙන්ඩන්ට් ඉවැලුවේෂන් කියන එක යහන්නේ. Should there be කියන එක යහන්නේ. Because I'll tell you the problem is this. There is a committee, no honorable answer, there is a committee. ඒ කමිටිකට යනවා. හැබැයි ඒ කමිටි එක යම් කිසි විදියකට agree වුණත් නැති වුණත් ඇමතිවරයාට ඒක approve කරන්න පුළුවන්. හරි, එතකොට අපි අහන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක මේ ණය ඉල්ලුවා නම් ඒක කොහෙ හරි ඔඩිට් එකෙන් හරි කොහෙ හරි ආයේ මේක බලලා ඒක පිළිබඳව මතයක් එක්කද? මොකද කැබිනට් එකට යන්නෙත් නැහැනේ මේක. කැබිනට් එකේ මතය විමසන්න අවශ්‍ය නැහැ. දැන් කැබිනට් පේපර් එකක් දැම්මොත් ණයක් ගන්න කැබිනට් එකේ මතය විමසනවා. එතකොට නොයෙකුත් අමාත්‍යාංශ ඔවුන්ගේ අදහස් කැබිනට් එකට ඉදිරිපත් කරනවා. මේක එහෙම දෙයක් නැහැ. කෙලිම මුදල් ඇමතිට විතරයි යන්නේ. ඔව් දැන් එතන රයිටින් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කියන්නකෝ, දැන් ඇමතිවරයාව සමහරට මුදල් ඇමතිට තරහා කරගන්න බැරි නිසා සමහරට එකඟ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකට මොකක් හරි නීති රාමුවක් තියෙනවා නම් හොඳයි. මොකද මේකට වැඩ කරද්දී ආණ්ඩුව මේකේ සභාපතිතුමා ප්‍රෙස්ක්‍රයිබ් කරනවා කියලා තියෙනවා. එතකොට රෙගුලේෂන් වලට දාන්න පුළුවන්. අනික තමයි PFM එක යටතේ අප්‍රූව් වෙන ප්‍රොජෙක්ට් වල තමයි ෆයිනෑන්සින් හොයලා දෙන්නේ මේ ඇක්ට් එක යටතේ. එතකොට මේ නැෂනල් ප්ලෑනින් එකෙන් ඒ අප්‍රූවල් අදාළ අප්‍රූවල් එක ආවට පස්සේ තියෙන ප්‍රොජෙක්ට් වලට තමයි ෆයිනෑන්සින් මේකෙන් නෑ. දැන් ප්‍රොජෙක්ට් එකට අප්‍රූවල් එක හම්බ වෙනවා. දැන් ෆයිනෑන්ස් එක අපි සල්ලි රේස් කරන ක්‍රමවේදය පිළිබඳනේ ප්‍රශ්නේ එන්නේ. මේ සභාපතිතුමා දැන් ඇමතිවරයා අර කමිටියට ඒගොල්ලන්ගේ මතයට පටහැනිව තනි තීන්දුවක් ගන්නවා නම් ඒකේ ඉන් රයිටින් ඇමතිවරයාගේ ඔපිනියන් එක as to why he arrived at that decision කියන එක රෙකෝඩ් කරොත් උසාවියට ගියා වුණත් ඇමතිවරයා වගකීම කමිට් වෙනවානේ. නෑ, මෙතන ගරු මන්ත්‍රීතුමා මෙතුමා කියන කතාව හරි. මේකේ තියෙනවා shall be prescribed කියලා කියනවා. එතකොට ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තමයි අපි කියන්නේ රෙගුලේෂන්ස් ගේනකොට ද යූ ප්‍රෙස්ක්‍රයිබ් ඉට් නෝ හවු ඩු යූ ප්‍රෙස්ක්‍රයිබ් ඉට් යු නෝ ආර් යූ ගෝයින් ටු බ්‍රින් ඉන් සම් සෝර්ට් ඔෆ් වන් මෝර් ලෙවල් ඔෆ් ප්‍රූඩන්ට් ඉවැලුවේෂන් බිෆෝර් ඉට් කම්ස් ත්‍රු සෝ ඉන් යෝ ප්‍රෙස්ක්‍රිප්ෂන් ජස් කීප් ඉන් මයින්ඩ් දැට් දෙයර් කැන් බි වේස් ඉන් විච් දීස් මේ නොට් නෙසෙසරිලි බි ද බෙස්ට් ප්‍රොජෙක්ට්ස් but that will honorable chair that will delay the process. If the minister says okay, I'm taking the decision, if he's so confident, let him on his own record it. Reasons, then he even if you go to courts, he gets convicted. No, but here it says the criteria for assessment, the procedure and such other matters pertinent to the assessment may be as prescribed. Yeah. May be as prescribed. So it is a very vague thing. I mean, just take into consideration what we are saying. That's all we are saying. Mr. Deputy Secretary. Regulation hadana kota amathuma den kiyapu karane ape saraka meya karala add karanna. Hari. Hari. Wage kima ganne ilangana danne thoru iwarai. Tani tani thindu ganna nan eyata wage kiyanne. එතකොට මේ SOE එකෙත් මේ debt reduction සහ මේ debt reduction objective එක SOE වලටත් ඒ විදිහටම බලපානවා. දැන් debt reduction objective එකවත් තියෙනවනේ ඔයගොල්ලෝගේ. Medium term strategy එකේ debt reduction objective එකක් තියෙනවා. එතකොට ඒ debt reduction objective එක වෙන වෙන SOEs වලට අදාළ කරගන්නේ කොහොමද? සභාපතිතුමා මෙතන debt වලදී ඇක්ට් එක යටතේ කතා කරන්නේ ගැරන්ටි ඉෂුව කිරීම සම්බන්ධයෙන්. එතකොට ගැරන්ටි එකක් ඉෂුව කරනකොට ඒකත් අපේ කන්ටින්ජන්ට් ලයබිලිටි එකක් වෙන හින්දා, එතකොට ඒක කොහොමද අපේ කන්ටින්ජන්ට් ලයබිලිටි එකත් අපි කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ වගේම අපිට පබ්ලික් ඩෙට් යටතේ අපි කතා කරනවා සොයි ඩෙට් ඔක්කොම ටික ගන්නවා කියන එක. එතකොට ඒ ඩෙට් රිඩක්ෂන් එක කොයි විදිහටද කරන්න කියන එක ඇඩ්‍රස් කරනවා. ඒ වගේම අර ඔබතුමා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේදිත් ක්‍රෙඩිට් රිස්ක් ඇසෙස්මන්ට් එකේදී ක්‍රයිටීරියා ඒ කියන්නේ රෙගුලේෂන්ස් අපි හදනකොට ඒ ඇසෙස්මන්ට් එක ඒ වගේම ඒකින්දම ඒ කියන්නේ SOEs වලට අදාළව අවශ්‍ය තොරතුරු ඕනෑම අවශ්‍ය තොරතුරක් ගන්න බලය PDMO එකට මේ ඇක්ට් එක යටතේ දෙන්නේ. ඒ ක්‍රෙඩිට් රිස්ක් ඇසෙස්මන්ට් එක කිරීමේදී සමහරුලාවට ගැරන්ටි නන් ගැරන්ටි විතරක් නෙමේ ප්‍රොපෝස් ප්‍රොජෙක්ට්ස් ඒ වගේම තවත් තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ හන්දා රෙගුලේෂන් වලදී ඒවා දැමීමේ බලාපොරොත්තු වෙනින්ද තමයි ඇක්ට් එක ඇතුළේ අපි දීලා තියෙන්නේ ඕනෑම තොරතුරක් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම බලය මේ
පනතෙන්ම ඒක දීලා තියෙනවානේ දීලා තියෙනවා ඒක හොඳයි ඒක හොඳයි එහෙමනේ වෙන්න ඕනේ එතකොට දැන් මගේ පොඩ්ඩක් ඒකට අදාළව එතකොට දැන් දැන් සමහර SOE වලට ඒ SOE එක ඒ අවස්ථාවේදී ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එක හොඳ නැති වුණාට SOE එකක් තියාගන්නව නම් ඒකේ ෆයිනෑන්ෂල් එක හොඳ නැද්ද අපි කියමු ශ්‍රී ලංකන් කියලා මොකක් හරි ගමුකෝ ෆයිනෑන්ෂල් එක හොඳ නැහැ මේකේ තියෙන විදියට ණයක් ගන්න බෑ ෆයිනෑන්ෂල් හොඳ නැත්තම් මේ ලේකම්තුමා මේ මේ ඉදිරිපත් කරලා තියෙන පනතට අනුව ණය ගන්න බෑනේ කට්ටියට බෑනේ ගැරන්ටි එකක් ඉෂු කරන්න නෑ නෑ ගැරන්ටි එක එක ගැරන්ටි එකක් ගැරන්ටි එක සහ ණය දෙකක්නේ ණය ගන්න පුළුවන්ද ඒ ආයතනෙට ගිහිල්ලා ඒ කියන්නේ go to the section ඇත්තම මේ ඒගොල්ලන්ට SOE එකට SOE එකට ණය ගන්න අදාළ ප්‍රොවිෂන්ස් අපේ එකේ මෙතන නෑ ඒගොල්ලෝ බැංක එකකට ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එකකට ගිහින් ලෝන් ගන්නකොට එයාගේ එයාගේ අර ඉස්සෙල්ලා කතා කරා වගේ මෙතන ප්‍රොජෙක්ට් බිස්නස් ප්ලෑන් එක ප්‍රොජෙක්ට් ඇප්‍රසල් එකක් කරලා ඒගොල්ලෝ බැංක එක තමයි තීරණය කරන්නේ මෙයාට ණය දෙනවද නැද්ද කියන එක ඇත්තම මේ අපිට එන්නේ උතනදී ඊට එහාට ගියාම ගරන්ටි ගරන්ටි ගන්න අන්ඩර්ස්ටෑන්ඩ් ඔව් මොකද මේ සවරෙන් ගරන්ටියක් ගන්න මේ කතා කරන්නේ එතකොට ණය ගන්නේ බැංක ආණ්ඩුවේ නේ බා මම දන්නවා ණය ගන්නේ ඉන්ටර්නැෂනල් බොන්ඩ් හෝල්ඩර්ස් ලයින් වෙන්න පුළුවන් හැබැයි ගන්නේ ඔන් ද ස්ට්‍රෙන්ත් ඔෆ් ද සවරින් ගැරන්ටි එතකොට ඒක ගැන තමයි මේ අහන්නේ දැන් උදාහරණයකට මම කියවන්නම් ඔයගොල්ලන්ගේ පාර්ට් 4 සෙක්ෂන් 19 ගවර්න්මන්ට් ලෝන් ගැරන්ටිස් කන්ඩිෂන්ස් ද බරෝ මස් නොට් බී ඉන් ෆිනෑන්ෂියල් ඩිෆිකල්ටි ඔන් අ ක්‍රෙඩිට් රිස්ක් ඇසස්මන්ට් සෝ දැන් ගොඩක් SOEs ආ ඉන් ෆිනෑන්ෂියල් ඩිෆිකල්ටි hari the loan guarantee must promote economic development oy weg devani eka thunweni eka it must comply with debt reduction objective etakota danata difficulty ekaka tiyana soe ekakata nayak ganna beri wenawa ekko guarantee ekak guarantee kan naththan nay kohomath ganna bae ne guarantee ekak denna beri wenawa me neethiya awaham eda ekena mokada tiyana pilithura etharam financially කරගෙන යන්න බැයි නම් මම හිතන ගවර්න්මන්ට් පොලිසි එක තමයි එතන ඕවර්ඕල් පොලිසි එකේ තියෙන්නේ. ඒවා මේ වයින්ඩ් අප් කරනවා හෝ විකුණනවා හෝ ඩයිවර්ට් කරනවා කියන තැන ඉඳලා තමයි සර් මේක මම හිතා ඔක්කොම එන ටික මම හිතන්නේ ඔබතුමාට. ඒක වැදගත් පොයින්ට් එකක් ලේකම්තුමා. ඒ කියන්නේ මෙතන කියවෙන දේ තමයි රජයේ ආයතනයක ෆයිනෑන්ෂල් කන්ඩිෂන් එක හොඳ නැත්නම් මින් ඉදිරියට රජය ඔවුන්ට ණයක් ගැනීමට ගැරන්ටි එකක් දෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට කරගෙන යන්න බැරි නම් වහලා දාන්න සිද්ධ වෙනවා. හරි ඒක අපි තේරුම් ගමු. මේක තමයි මේ 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 නීතියෙන් කරන දෙයක්. හරි එතකොට මෙතන ෆිනෑන්ෂල් ඩිෆිකල්ටි කියන එක කරුණා කරලා අර්ථකථනය කරන්න ඕගලගේ රෙගුලේෂන් වල. මොකද ෆිනෑන්ෂල් ඩිෆිකල්ටි කියන එක නොඑක් විදියට නොඑක් පුද්ගලයන්ට අර්ථකථනය කරන්න පුළුවන්. සමහර වෙලාවට පාඩු ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අන්ඩර් ලොට් ඔෆ් ස්ට්‍රෙස්. සමහර වෙලාවට පාඩු ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔපරේෂනල් ප්‍රොෆිට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ගත්තොත් ඔපරේෂනල් ප්‍රොෆිට්. ඔපරේෂනල් ප්‍රොෆිට් හැබැයි because of exchange loss මේ PNL එකේ loss. ඒතකොට එහෙම එකක් වුණාම regulation වලින් හරියට specify කරන්න කරුණා කරලා මේවා කොහොමද මොනවටද ණය ගන්න පුළුවන් guarantee මොනවටද guarantee ගන්න බැරි කියන එක. Because I'm ලංසමන්තුමා මම හිතන්නේ ඒක ඉතාමත්ම සීරියස් වැඩක්. මොකද මේක දේශපාලන කතිකාවතුන් මේක වටේ ගෙතෙනවා. Who is there a response to that or not? සභාපතිතුමා දැනට අපිට කෙටුම්පත් කරපු රෙගියුලේෂන්ස් වලදීත් අපි සාකච්ඡා කරනකොට තියෙන ප්‍රධාන කරුණක් තමයි ඔය ෆයිනෑන්ෂියල් ඩිෆිකල්ටි කියන එක කොහොමද ඩිෆයින් කරන්නේ කියලා ඒ කරුණු අනිවාර්යයෙන්ම අපි කන්සිඩර් කරනවා. ඒ වගේම මේ දැන් අපි කියමුකෝ SOE එකක් ෆොරින් ලෝන් එකක් ගන්නවා නම් ඒ කියන්නේ ලෝකල් කරන්සි නැති ලෝන් එකක් ගන්නවා නම් ලංකාව හෝ ලංකාවෙන් පිටත ඒ වගේ අවස්ථාවකදීත් කැබිනට් එකේ ප්‍රය අප්‍රූවල් එක අවශ්‍යයි කියන එක මේ පනත යටතේ ගෙනක් තියෙනවා. එතකොට මේ වෙනකන් තිබ්බේ අපේ කෝපරේෂන් වලට විතරයි එහෙම නීතිය ෆයිනෑන්ස් ඇක්ට් එක යටතේ. ඒ වුණාට මේ පනත යටතේදී ෆොරින් කරන්සි වලින් ලෝන් එකක් ගන්නවා නම් SOE එකක් ඒ කියන්නේ ගවර්න්මන්ට් ඕන් කම්පැනියක් වුණත් එයා එතකොට අප්‍රූවල් එක ප්‍රය අප්‍රූවල් ගැනීමේ අවශ්‍යතාවයක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ තමයි මේ කමිටියට එන්නේ.
කැබිනට් එකේ අප්‍රූවල් එක ගත්තයින් පස්සේද කමිටිය එන්නේ? කමිටිය රෙගියුලේෂන්ස් ඇමතුමා පාර්ලිමේන්තුවට එවනකොට පබ්ලික් ෆයිනන්ස් කමිටියට එවලා නෑ මම අහන්නේ නෙමෙයි. දැන් කැබින් ඔව් කැබිනට් එකට ගිහිල්ලාද කමිටියට එන්නේ? කමිටියෙන්ද කැබිනට් එකට යන්නේ? කමිටියට එනවා ඉස්සෙල්ලා. මොකද කමිටිය කියන්නේ අපේ කෝඩිනේටින් කමිටියට ඒ කරුණ සියල්ල يعني මුදල් ඇමතිවරයා තීරණය කරන ඕනෑම කරනවා. ආ ඒක හරි. කමිටියට එනවා. ඔව්. ඩෙට් මැනේජ්මන්ට් කමිටියකට ගිහිල්ලා එතනින් අප්‍රූව් වුණා තමයි කැබිනට් එකට යන්නේ. කැබිනට් එකට යන්නේ. හරි. දැන් හරි. මම කියන්න ගියා මොකක්ද අම්මට එකපාරට අමතක වුණා. සරි තව දෙකක් තුනක් තියෙන්නේ. මං අහන්නේ මේකයි. දැන් අපේ FMRA නීතිය යටතේ 2006 මං හිතන්නේ ගැරන්ටි එක තිබුණේ 2.5යිනේ. ගැරන්ටි 7.5ද? 4.5. දැන් ඒක දැන් කීයද? 7.5යි. 7.5ද? රිවයිස් කරලා උඩට ගියා. එතකොට දැන් දැන් අපි දැනට තියෙන SOI ගත්තොත් ප්‍රැක්ටිකලි ගත්තොත් CB එක, CPC එක, ශ්‍රී ලංකන් එක, NW මොකද වෝටර් බෝඩ් එක යනාදී ඒවනේ මූලික වශයෙන් මේ හතරනේ තියෙන්නේ ෆොරින් ලෝන්. එහෙම නේද? එතකොට දැන් ඒවා රීස්ට්‍රක්චර් වෙලාද? ඒවට මොකද වෙලා තියෙන්නේ? දැන් ශ්‍රී ලංකන් එකේ ඉතුරු වෙලා තියෙනවද තව ෆොරින් ලෝන් ගෙවන්න අර බොන්ඩ් එක ඇරුණාම? CPC එකේ CB එකේ தත්ත්වය මට නිකන් දැනගන්න ඒවා under control ද මොකද தත්ත්වය? සභාපතිතුමා petroleum corporation එකට අදාළව forex loan guaranteed treasury guaranteed loan 2022 දෙසැම්බර් 31 වෙනකොට රජයේ ශේෂ පත්‍රයට ගත්තා cabinet approval එකට ඔක්කොම ගත්තා. ඔව් CB එකේ CB CPC දෙකම. ඔව් එතකොට CB මම එතකොට පැහැදිලි කරගන්න ලංකා විදුලි බල මණ්ඩලයටත් ලංකා ඛනිජ සංස්ථාවටත් දැන් සතයක්වත් ඩොලර් ණයක් නෑ ගෙවන්න. ට්‍රෙෂර් ගැරන්ටිඩ් ලෝන් නැහැ. ඉතින් ඒගොල්ලන්ට තියෙන ට්‍රෙෂර් ගැරන්ටිඩ් ලෝන් ඇරුණාම තියෙන්නේ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් මාකට් එකෙන් සොවරින් නෙමෙයි ඉන්ටර්නැෂනල් බොන්ඩ් මාකට් එකෙන් ගත්ත බොන්ඩ් විතරයිනේ. එහෙම නැත්නම් ක්‍රෙඩිට් සප්ලයර්ස් ක්‍රෙඩිට්. ඔව් සප්ලයර් ක්‍රෙඩිට් තියෙනවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට. එතකොට බොන්ඩ් ISB තියෙනවා මේ ශ්‍රී ලංකන් එකේ. බොන්ඩ් එකක් තියෙනවා මිලියන 175ක් ශ්‍රී ලංකන් එකේ. අනිත් ඒවාට ශ්‍රී ලංකන් එකෙත් BOC People's Bank තිබ්බ ලෝන් කැබිනට් අනුමැතියක් ලැබුණා රජයේ විශේෂ පත්‍රයට ගැනීමට. ඒක මේ අවුරුද්දේ කැබිනට්. එතකොට ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් ඔක්කොම ක්ලියර්ද දැන්? CPC CB ක්ලියර්. අනිත් හැබැයි ඒගොල්ලන්ට මම නැවතත් සප්ලයර්ස් ක්‍රෙඩිට් සහ අනිත් ඒවා තියෙනවා. ඒවා තියෙනවා සභාපතිතුමා. ඔව්. ගරන්ටි කරලා ගත්තේවා ඔක්කොම අයින් කරා. ඒක කරපුවා ඔක්කොම ටික අරගෙන තියෙනවා. එතකොට රයිට් ඕකේ. එතකොට රජයට වගකීමක් නැහැ අර SOI වල දැන්. SOI එකට විතරයි වගකීම තියෙන්නේ. එතකොට SOI එකටයි වගකීම තියෙන්නේ. රජේ වගකීම දැන් නැහැ. රජේ ඒ ගැරන්ටි එකක් නැහැ. ඒ ණය රජයේ ශේෂ පත්‍රයට තමයි අරගෙන තියෙන්නේ. ඒක තමයි මම අහන්නේ. එතකොට SOI වෙනුවෙන් රජයට වගකීමක් නැහැ. ඔවුන් ගත්ත රජේ වගකීම අනුව රජේ ගැරන්ටි අත් අනුව ණය ගෙවන්න. ඒක මම අහන්නේ. ඒක හරිනේ? හරි. අවසාන ප්‍රශ්න කිහිපයක් මේ මෙතන තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය ගරන්ටි ගැන කතා කරනකොට specification of guarantees to SOEs මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඕගොල්ලෝ IMF document එකේ ඕගොල්ලෝන්ගේ මේවා එකේ our new PDM will law will 1 prohibit new treasury guarantees to SOEs with negative equity and 2 prohibit new treasury guarantees on SOE liabilities in foreign currency. ඒ කියන්නේ මින් ඉදිරියට කිසිම රජයේ ආයතනයකට ඔබලා රජයේ සොවරෙන් ගැරන්ටි එකක් දෙන්නේ නැහැ ඩොලර් ණය ගන්න. නෑ නෑ මේ දෙවෙනි පොයින්ට් එක. Prohibit new treasury guarantees on SOE liabilities in foreign currency.
සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් අපි මූලික වශයෙන් ආව කෙටුම්පතේදී අපි ෆොරින් ගැරන්ටීඩ් ලෝන් වලට ට්‍රෙෂරි ගැරන්ටීස් ඉෂු කරන්නේ නැහැ කියන පදනම සාකච්ඡා කළත් ප්‍රැක්ටිකලි අපිට ප්‍රශ්නයක් ආවා SOEs වලදී අපි එයාලගේ සමහර සප්ලයර් ක්‍රෙඩිට් අවස්ථාවලදී පවා අපිට අවශ්‍ය වෙනවා ගැරන්ටි ඉෂු කරන්න. එතකොට ඊට පස්සේ අපි මාර්තු මාසෙත් තිබ්බ IMF ටීම් එකත් එක්ක තිබ්බ සාකච්ඡාවලදී මහ බැංකුවේදී අපි පැවතුණා. ඒ වලදී අපි සාකච්ඡා කරලා ඊට පස්සේ ඒගොල්ලෝ මං හිතන්නේ අපිට එතනදී සහනයක් දෙන්න IMF කණ්ඩායම එකඟ වුණා. ඒකින්ද අපිට ගැරන්ටි ඉෂු කිරීමදී නමුත් ඒක අපි ටාගට් එකක ඒ කියන්නේ IMF ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් ටයිම් පීරියඩ් එකේදී ෆොරින් ගැරන්ටි ෆොරින් ලෝන් වලට ගැරන්ටිස් ඉෂු කිරීම සම්බන්ධයෙන් කියන්නේ අපිට සීමාවක් ඇති කිරීම සහ නමුත් පනත ඇතුළත අපි ඒක ගේන්නේ නැහැ කියන එකට එකඟතාවයක් තියෙනවා. හැබැයි ඒක එහෙමනම් ප්‍රසන්ටේෂන් එකේ ඒ වගේ වැදගත් දේවල් මේ එලි කරන්න තිබුණා. මම හොයන්න ඕනේ නැහනේ. දැන් මේකේ ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඕන් හිතෙනවා නම් මේ SOE එකේ ගැරන්ටි එක විඩ්‍රෝ කරන්න කියලා විඩ්‍රෝ කරන්න පුළුවන්. නෑ එමතුවා ඒක අර අවශ්‍යතාව මත ප්‍රශ්නයක් නේ ඔය ඇවිල්ලා තියෙන්නේ. නෑ නෑ මම අහන්නේ මලන් සමන්තුමා අපි කන්ඩිෂන් එකක් විදියට දැම්මොත් ආයේ වෙනස් කරන්න බැරි නම් දැන් ඒක අවශ්‍යතාව ඒ කියන්නේ රටේ අවශ්‍යතාව මිනිසුන්ගේ අවශ්‍යතාවය කියන එක උඩනේ ඒක සාකච්ඡා කරලා ඇවිල්ලා තිනවා කියන එක කියන්නේ. නෑ මම අහන්නේ ගරු මන්තුතුමා මං අහන්නේ අපි දීලා තියෙන අන්ඩර්ටේකින් මම මේ මගේ වචනයක් නෙමෙයි ඔබලාගේ එක කියෙව්වේ. ඉතින් ඒක වෙනස් කරලා තියෙනවා නම් ඒ කියන්නේ දැනට පුළුවන් ආයතනයකට SOE එකකට ෆොරින් ලෝන් එකක් ගන්න ගැරන්ටි එකක් දෙන්න පුළුවන්. පුළුවන් දෙන්න. මේ මේ ඇක්ට් එක දැන් අපි තියෙන ඩ්‍රාෆ්ට් කරලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන කැටතේ පුළුවන්. හැබැයි ඒක නෙගටිව් ඉක්විටි තියෙන්න බෑ. නෙගටිව් ඉක්විටි කියන එක බෑ ඒ කියන එක තමයි තියෙන්නේ. නෑ මේ දැන් ඕමන දෙකක් තියෙනවනේ මේකේ. ඕගොල්ලෝ දෙකක් කියලා අස්සම් කරා. එකක් තමයි prohibit new treasury guarantees to SOEs with negative equity. ඒක 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 වෙනස් කරාද නැද්ද? නෑ ඒක වෙනස් කරේ. ඒක හැමම තියෙනවා. වෙනස් කරේ prohibit new treasury guarantees on SOE liabilities in foreign currency. ඔව්. ඒක වෙනස් කරා. ඒකට යම් කිසි limit එකක් දාගත්තා. ගන්නවා. දාගත්තද? නෑ දාගත්තා. මම හිතන්නේ නේක regulation එක එනවද? නෑ බරවෙල් limit එක guarantee limit එක තියෙනවානේ 7.5. ඒ limit එක ඇතුලේ තමයි 7.5 ආයේ 4.5 වලට අඩු කරන්නේ නැද්ද? නෑ. 7.5 ම තියා ගන්නවා. පහ ඒක තමයි මං ඇහුවේ. ඒක තමයි මං ඇහුවේ. දෙකම පහට තිබිච්ච එක 15ට ගියානේ. ඔව් ගියා. ආ ඒක තමයි දැන් හතහමාරට ගියාද? ඔව්. ඒක ඒකයි මං ඇහුවේ. මොකද මටත් පොඩ්ඩක් කන්ෆියුස් වුණා ඔබතුමා හතහමාර කිව්වා. මොකද මට මතක තිබුණේ 15 වගේ. ඒතකොට දැන් හතහමාරට ගන්නේ එතන තමයි දැන් PFM එකේ ගේනවද හතහමාර කියලා ෆිස්කල් රූල් යටතේ. ඒක කෙලින්ම ගේනවා අපි. Right. Okay. Then that's all. One last thing. මෙතන general comment ඒ කියන්නේ public stakeholders ලට මේ debt bulletin එක සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න යම් අවස්ථාවක් තියනවාද? දැන් ඕගොල්ලෝ debt bulletin එක පටන් ගත්තේ මේ ඊයේ පෙරේදානේ පළවෙනි එක නේද? When was of now මේකනේ මේ December 31 මේක නේද මේ කියන්නේ? ඔව්. අපි webpage දානවා සර්. මේකනේ? මාස 3න් 3ට? දැන් මේ හෙට අනිත් දෙකක් එන්න ඕනේ නේ? මාර්තු මාසෙ ඉවර වුණාම දවස් කීයක් තියෙනවද මේක කරන්න? 2 months. Sorry. ඈ? දැන් මං අහන්නේ in terms of I think this has to now central bank උඩ මේක අදාළ නැහැ නේද දැන් නේ? කෙලින්ම treasury එකට එන්නේ අදාළ. දැන් අපේ ගොඩක් කට්ටිය මේ ණය සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් පළ කරනවානේ. හරි. එතකොට අපිට බැරිද යම් විදියකට අවස්ථාවක් දැන් ජනතාවටත් ඕකලොන් කිය දෙන්න. ඒ කියන්නේ අදහස් ඉදිරිපත් කරලා ඒ වැරදි මත තියනවා නම් ඒවා නිවැරදි කරගන්න වගේ දෙයක්. එහෙම I'm just asking right in terms of transparency and in terms of bringing the public onto the same page. මොකද මේ ණය කියන දේ ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. හරි මේකේ වැරෑරුම් බව දන්නේ නැහැ. සමහරවිට මාධ්‍යයේ මේ පොඩි දෙයක් ලොකුවට කතා කරාට විශාල දේවල් ගැන සංකීර්ණ දේවල් ගැන කතා වෙන්නේ නැහැ. ඉතින් අපිට බැරිද මේක රෙගුලේට් කරන්න ඕනේ නැහැ. අපිට හැකියාවක් නැද්ද ක්වාටර් එකකට සැරයක්. හරි මේ සම්බන්ධයෙන්
සාකච්ඡාවකට අවස්ථාව ලබා දෙන්න. ගරු සභාපතිතුමා, දැන් ඇත්තටම අපි ඔක පබ්ලිෂ් කළාට පස්සේ ගොඩක් වෙලාට අපිට ඉල්ලීම් එනවා, තව ඕක ඉලබරේට් කරලා දෙන්න කියලා එනවා. ආර්.කේ.ඒ. යටතේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ලියලා අහනවා, තව මේකට විස්තර අවශ්‍යයි මේ මේවා කියලා. ඉතින් අපි පබ්ලිෂ් කළාට පස්සේ ගොඩක් වෙලාට ජනතාවට අවස්ථාවක් තියෙනවා, මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න කරන්න, එහෙම නැත්නම් ලියලා අහන්න, ආර්.කේ.ඒ.කට ලියලා අහන්න. ඉතින් අපි කරන්නේ අර ඔක්කොම තොරතුරු ටික ඒ පබ්ලිෂ් කිරීමෙන් කරන්නේ මහ ජනතාව දැනුවත් කිරීම. එතකොට එතුමන්ලට ඇත්තටම ඕනම වෙලාවක අවස්ථාවක් තියෙනවා යම් කිසි දෙයක් ක්ලැරිෆයි කරගන්න, අහන්න, එහෙම නැත්නම් තව ඩීප් විස්තර ඕනනම් ඉල්ලන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි සලසලා තියෙන අවස්ථාව මේ වෙනකොට. නෑ ඒක හොඳයි. මොකද ගරු මන්ත්‍රීතුමා, දැන් මෙතනට අපිත් එක්ක පාර්ලිමේන්තුවේ මේ මහලේකම්තුමියත් එක්ක සාකච්ඡා කරනකොට කතා වුණේ මේ අපේ වගේ කමිටු හරහා මෙවැනි අවස්ථා සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් හැටියට අර මේ මොකද මයික්‍රෝ ෆයිනෑන්ස් ලෝ එක සම්බන්ධයෙන් ඒ තීරණය ගත්තේ ජනතාව දීපු අදහස් එකතු කරගෙන. එතකොට අපිට සාකච්ඡා කරලා බලන්න පුළුවන් කාර්තුවකට සැරයක්. මොකද මේ කමිටුවට තමයි සම්පූර්ණ දැන් බලය දීලා තියෙන්නේ මේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. වෙන කමිටුවකට ඒ බලය නැහැ. ඉතින් අපේ කමිටුව හරහා යම් විදියකට අපිට ඒ පබ්ලික් ඩිස්කෂන් එකක් සමාරට කරන්න අපිට අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් දෙන එක ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. අපි අර අවසාන වරට කරපු කාර්තු ණය මේ ප්‍රකාශ මත RTI ඇක්ට් යටතේ මම හිතන්නේ පාර්ශවයන් කිහිපයක් විශාල ප්‍රමාණයක් අපෙන් තොරතුරු ඉල්ලුවා. අපි ඒ ඉල්ලා තියෙන තොරතුරු අර තියෙන සීමාවන්ට යටත් අපි ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවා. So let's discuss that Mrs. Bulatsingh in the committee. My last question is about appointment of primary dealers. According to the bill section 31 subsection 2, I'll read within quotes, the minister may appoint primary dealers to facilitate primary and secondary market transactions in government debt securities, close quote. Meka poda controversial kiyala mata hitena. Mokada IMF guideline eka man kiyawanna kemathi. Quote, rules covering the licensing of primary dealers if engaged and other officially designated intermediaries in government securities, including the criteria for their choice and their rights and obligations, should also be publicly disclosed. Regulations and procedures covering secondary market operations in government securities should be publicly disclosed. Ar genawa dara bill ekak sumandiranage ekgan, including any intervention undertaken by the central bank as agents for the government's debt management operation. Then api kavuruth ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. හරි, appointment of primary dealers, conflict of interest. හරි, ඊට පස්සේ secondary market transactions වල මේ disclosure. හරි, දැන් අපිත් මේක කෝප එකේ කතා කරන්නේ. ඒක කෝප් එකේ කතා කරනකොට වෙච්ච දෙයක් තමයි ඔබතුමා දන්නවා ඇති. කවුරු හරි බොන්ඩ් එකක් ප්‍රයිමරි මාකට් එකෙන් ගත්තා නම් ඒක කාටද වික්කේ? හරි, අඩු ගානට අරන් වැඩි ගානකට කවුරු හරි වික්කද? හරි, එතකොට ඒ තොරතුරු කෝප් එකට වාර්තා වුන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ෆුට් නෝට් කියලා ගහනවනේ, මටත් ගහනවනේ. දැන් ඒකෙ තිබිච්ච මූලික කාරණාවක් තමයි කරුණා කළා ප්‍රයිමරි මාකට් එකෙන් ගත්ත ඉන්ෆර්මේෂන් ප්‍රයිමරි මාකට් එකෙන් කවුද බොන්ඩ් එක ගත්තේ, කාටද සෙකන්ඩරි මාකට් එකේ වික්කේ. එතකොට එතෙන්දී යම්කිසි අයුතු ලාභයක් ලැබුවද කියලා හොයාගන්න ඒ අවශ්‍ය තොරතුරු දෙන්න කියන එක තමයි ෆුට් නෝට් හුටපටේ තියෙන්නේ. ඒක බොහෝ දෙනා තේරුම් ගත්තේ නැහැ. දැන් මෙතන මේ තොරතුරු අවශ්‍ය වෙනවා. හරි, එතකොට මෙතන IMF එකේ දීලා තියෙන තරම් දුරට යන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේකේ තියෙන්නේ නැවතත් කියවන්නම්, secondary market operations in government securities should be publicly disclosed, including any intervention undertaken by the central bank as agent for the government debt management operations. Is it in relation to EPFO, public debt management agency? No. Now the central bank has nothing to do with anything, no. It is all coming to the Minister of Finance. එතකොට මේකේ සම්පූර්ණ බලය දීලා තියෙනවා ප්‍රයිමරි ඩීලර්ස්ලා පත් කරන්න. දැන් සාමාන්‍ය මේ ප්‍රතිපත්තිය මොකද්ද ප්‍රයිමරි ඩීලර්ස්ලා පත් කරනකොට?
මේකේ පොඩි අදහස දක්ව නැතවසේ මෝක තාමස් සාකච්ඡා කරන කාරණයක්. අපි මහබැංකුව පැත්තෙන් දැක්ක අඩුපාඩුවක් තමයි මේ තියෙන ඩ්‍රාෆ්ට් එකේ ප්‍රයිමරි ඩීලර් ෆයිනන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකේ ප්‍රයිමරි ඩීලර් සුපර්විෂන් ඇන්ඩ් රෙගුලේෂන් ඔතොරිටි එක ඒක ගැන ඔතන හිඩසක් තියෙනවා. ඒක කොහොම පාස් වුණත් අපිට තියෙන බලය ඒකල රෙගුලේට් කරන සුපර්ස් කරන එක නැති වෙනවා. එතකොට ඒක නිසා ඊවෙනකම සාකච්ඡා කළා කමිටිස්ටර් ජැමෙන්මන්ට් යෝජනා කරලා තියෙනවා මොකද්ද මහ බැංකුවට තියෙන බලය සහ කොහොමද ඒක එම්පාවර් කරන්නේ අඩු ගානේ සේවිංස් ප්‍රොවිෂන් එකකින් දැනට අපි කරගන්න රෙගුලේෂන් සුපර්විෂන් අනිවාර්යයෙන්ම සේවිංස් ප්‍රොවිෂන් එකක් තියෙනවනේ මේක කන්ටිනියු කරන්න ඒ ආකාරයටම රෙගුලේටර් සුපර්වයිසර් විදියට ෆයිනල් ඉන්ස්ට්‍රක්ෂන් ඒක ඉම්පෝර්ටන්ට් එකක් අපි සාකච්ඡා කළා මේගොල්ලෝ ඇග්‍රි වෙලා තියෙනවා ඒක වැදගත්ම දේ සපතන කමිටි ස්ටේජ් එකේදී ඒ වෙනස ගෙනාවේ නැත්නම් ලොකු අර්බුදයකට ඉදිරිය මුණ දෙනවා. ඒතර ඒක තිබිච්ච අඩුපාඩුවක් ඒක අපි දාලා තියෙනවා. පළවෙනි කාරණේ. ඒතර ඒක අපි ඉල්ලා සිටින්න ඔබතුමාලගේ කමිටි ස්ටේජ් ඇමෙන්ඩ්මන්ට් ෆයිනලයිස් කරාට පස්සේ ඒක කමිටිය අනුමත කරලා අවසානයේදී මේක කරනවා. මොකද දැන් බිල් එක එහෙම නැත්නම් මේක අලුතෙන් ගැසට් කරලා හරි ඒක එන්න ඕනේ. ඒක නැතුව නම් ගියොත් ලොකු වරදක්. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඔබතුමා කිව්ව සෙකන්ඩරි මාකට් ට්‍රාන්සැක්ෂන්ස්. ඔය කවුද සඳහන් කරා මන්ත්‍රීතුමෙක් ඉදපත් කළ තියෙනවා කියලා. ඒක මට මතක විදිහට EPF එක සම්බන්ධයෙන් තමයි යෝජනාව තියෙන්නේ. හැබැයි එතෙන්දී තියෙන කාරණාවක් තමයි secondary market transactions ඔබතුමා සංග්‍රහ විදිහට publish කරනවා නම් ඒකේ තියෙනවා අපි කියමු දැන් secondary market එකේ buy and sell කරන්නේ EPF එක විතරක් නෙමෙයි රජය විතරක් අපි central bank විතරක් නෙමෙයි private is a big market. ඒ secondary market එකේ transactions එක පාටිකක් විතරක් EPF is only market player EPF විතරක් වුණත් අපේ තියෙන ටික අපි disclose කරනවා. හැබැයි අනිත් අය කරුවත් ඒක obligation නැත්නම් ඒ information that information can be misused by other market players. ତରେම rule එකක් ගේනවා නම් තියෙනවන සියලුම secondary market transaction by all the players should be published. There's nothing in anywhere in the world that secondary market transaction that is those are confidential market sensitive information. So there's a problem with that legislation proposal is if there's a legislation asking only the EPF or central bank to publish secondary market transactions, that's only one part of the market participants. Others should also be made published. Otherwise, we should not have that rule. මේක අතිශය වැදගත් සාකච්ඡාවක් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා පිළිගත්තට අපේ අපි මතු කරපු කාරණාව අතිශයින් වැදගත් ඒ ඒ ෆුට්නෝට් එක නැතුව මේක සම්මත කරන්න බෑ හරි ඒකනේ ඔබතුමාලා කිව්වේ ඒ කමිටි ස්ටේජ් එකේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව කියන පළවෙනි කාරණා ඒ එතකොට ඒ ඒ ඒ ඒ ඒ කමිටි ස්ටේජ් එකේ ඒ වෙනස කරන්නම අවශ්‍යයි ඒක ආණ්ඩුව පිළි අරගෙනද නැද්ද කියලා මම දන්නේ නැහැ නෑ ඊයේ වෙනකම් සභාවෙත්තම මේ ගැන සාකච්ඡා කරලා සෙන්ට්‍රල් බැංක එක අපි එක එකකතාවේ IMF අපි තුන් දෙනාම එක එකකතාවේට ඇවිල්ලා තිනා මොකද මින් ප්‍රයිමරි ඩීලර් සුපර්විෂන් කරන්නේ PDMA ඔෆිස් එකට කරන්න බෑ ඒක සෙන්ට්‍රල් බැංකෙන් තමයි කරන්නේ ප්‍රයිමරි ඩීලර් පත් කරන එක ගවණක රෙකමෙන්ඩේෂන් මග ප්‍රථම මිනිස්ටර් කරන්නේ හරි එහෙමනේ ඒ ඒක අතිශයින් වැදගත් ඒක ගේන්න හරි එහෙම නැතුනොත් එහෙම ආයෙ තව ප්‍රශ්නයකට මැදිහත් වෙනවා ඊට පස්සේ අපි මේවට තාක්ෂණික පිළිතුරු දීලා මේවා තාක්ෂණික වශයෙන් මෙතන සාකච්ඡා කරාම ඒවා තේරෙන්නේ නැති මිනිස්සු නොකිත විදියට ඒවා මේ පාවිච්චි කරන දේශපාලන දේවල් මේ සපත්ත සේවිස් ප්‍රොවිෂන් තියෙනවනේ දැනට කරගෙන යන කටයුතු ඒ කාර්යයට කරගෙන යන ඕ ඉතින් ඒක ගේන්න ඒක කමිටි ස්ටේජ් එකේ ගේන්න අපි ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න ආණ්ඩුවයිස් විපක්ෂයයි කියලා නෑ ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න එතකොට දෙවනි කාරණාවත් මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා මේකේ අර්ථසාධකේ විතරක් ইনফরমේෂන් එළියට දෙන්න බෑ හරි මේ ইনফরমේෂන් දෙනවා නම් සියලු දෙනාගේ ইনফরমේෂන් මේකට යන්න ඕනේ මොකද නැත්තම් අතිසාධක එකේ පෝට්ෆෝලියෝ එක මැනේජ් කරන පුද්ගලයාට ලොකු ගැටලුවක් වෙනවා කම්පිටිටිව්ලි මේ දේ කරගෙන යන්න. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කරමු. දැන් මේ වෙච්ච දේ මෙහෙමනේ උනේ ඔය තොය තොරතුරු ගරු මන්ත්‍රීතුමා සමහර පුද්ගලයන්ට ගියා. ඒකයි උනේ උතන. හරි එතකොට ඒ පුද්ගලයෝ කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරා. අපි පාර්ලිමේන්තුවේ කෝප් එකේ මේ තොරතුරු ඉල්ලුවාම ඒව අපිට දුන්නේ නැහැ. දුන්නේ නැති නිසා අපි ඉල්ලුවා ඒවත් දිය යුතුයි කියලා. ඒක තාක්ෂණික කාරණාවක්. ඉතින් අත්ත වශයෙන්ම මට සන්තෝෂයි. ඒ ඒ ඒ ඒ ඒක මේ අවස්ථාවේදී හරි ඔබතුමාලා සියලු දෙනා පිළිගත් එක ගැන. So that's all there is. I think this is a good thing. කිරිවත් කරනවානේ. ඔව් ඔව් නැතුව බෑ. අවස්ථාවක් අම්මුණොත් ෆුල් ටොස් එකක් ආවොත් හය පාර ගහනවා අන්තිම.
ඒක කියන්නේ තාක්ෂණිකවත් මේ සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් තියෙන පුද්ගලයෙක් හැටියට තමයි මම මේක මේ මේ සාකච්ඡාව විස්තරාට අරගෙන යන්නේ. දේශපාලන වශයෙන් උත් ඉතින් හතර වටෙන් අනවශ්‍ය ෂොට් දෙනොත් ඒවත් බේර ගන්නත් අවස්ථාවක් තියෙන්නේ නැහැ. මේ මේ මං හිතන්නේ මේ 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 ලේකම්තුමා මේක අතිශයින් වැදගත් පනතක්. මේකට අපි සන්තෝසයි. මේකේ පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් තියෙනවා. ඒවා අපි ඉදිරිපත් කරා. ඒ නිසා මේ රෙගියුලේෂන් ගේනකොට ඒ අපි අවධානය යොමු කරපු සියලුම දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න සහ කමිටි ස්ටේජ් එකේ ප්‍රොපෝසල් එක මේ එමෙන්ඩ්මන්ට් එක අපිටත් ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ අපිට ඒක කොමිටියේ ෆයිල් කරන්න හැකියාවක් තියෙනවා. අපි ලැබෙන සලසන්න. Right. Anything else? එහෙම එමෙන්ඩ්මන්ට් නෙමෙයි. ඒක ඔබතුමා ඒ ඔබතුමාගේ නායකයන් ඒක කරේ. ඒක කරේ ඔබතුමාගේ නායකයා. Current leader. ඔබද ඔබ. හරි. Anything else? Ladies and gentlemen, thank you very much. The meeting is adjourned.